ඇත්තටම කොහොමද ඔයගේ දෙයක් වමාරවන්නේ? කොහොමද මොන වගේ ක්‍රමයක්? ඕනේ සුදු හඳුන් කුඩු ටිකයි තැඹිලි ගෙඩිය විතරයි එවලෙම වමාරලා පෙන්නනවා. ඒ කියන්නේ ඒ අවශ්‍ය දේ කලමනා දෙක දුන්නොත් එවලෙම වමාරලා පෙන්නනවා. පොඩි වෙන වුණියමක් කරා නම් ඒ කරපු කනාගෙනම මොවා කියන ඔක්කොම කියනවා. වෙච්ච දේවල්, කරපු දේවල්, ගියපු තැන් ඔක්කොම, ආගිය තැන් තොරතුරු විස්තර ඔක්කොම ටික කියනවා. බලන් ඉන්නේ මේ කරපු කාට මහුණීමක් කරන්න නෙමෙයි, අර ආපු මනුස්සයාට සිතක් කරන්නේ. අපි බලන් ඉන්නේ බලන්න ආත්ම 99කට එහා පැත්තේ අම්මා වෙලා ඉපදිච්ච කෙනෙක් ප්‍රේතියක් වෙලා ඉපදිලා හිමාල පර්වතේ බක්කොලයක් කරන් දෙන්න කියලා මං කියනවා. ඒ අරන් දෙන බුලත් කොලේ ගත්තට පස්සේ මං කියනවා එයාට ඕන දේවල් මොනවද, එයා ආස කරන්නේ මොනවද, එයා ඉල්ලන්නේ මොනවද කියලා ඒ අවශ්‍ය දේ දුන්නට පස්සේ. ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක නම ආපහු කැමති කරව ගන්න නම් මොන වගේ දේවල් දහමුදින අවශ්‍ය කරන්නේ? ගෙඩියයි සුදු හඳුන් කුඩු ටිකයි විතරයි ඕනේ. ඒ කරලා යව ආපහු එතන තිබ්බෑකි. ගන්නේ පිටරට ඉන්න කෙනෙක්ව පවා දින 3කින්ද හඳුරන්නේ ගෙනවන්න? මං දින දවස් 7ක් යනකොට ගෙනලා දෙන්න. මේ අපල තියෙනවා මේකට යන්තරයක් ඇඳලා දෙන්නේ. මම දැන් ඇඳලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ. ඒ කියන්නේ කිව්ව ගමන් හඳුනන පුළුවන් වැඩේ කරලා දෙන්න. මම දන්නවා මොකද්ද ඕනේ. හඳහන විතරයි මට ඕනේ පෙන්නන්න. ආයුබෝවන් කියලා ගන්නවා සියම දෙනාම. අපි නැවතත් ඇවිල්ලා ඉන්නේ ගල්ගම්මුවේ ධම්මදස්සි හාමුදුරන් මුණ ගැහෙන්න. අපේ පෙර වැඩසටහන දකින්න ඇති. ඉතින් විශාල ගණනක් අපේ පෙර වැඩසටහන හාමුදුර සමග කරපු විශාල ප්‍රමාණයක් බලලා තිබ්බා. ඉතින් ඒ බලව ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත අපිට නැවතත් එන්න අවස්ථාවක් හම්බුණා ගල්ගම්මුවේ ධම්මදස්සි හිමිය මුණ ගැහෙන්න. ඉතින් අයිබුවන් තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි හැම දෙනාටම. හාමුදුරුවනේ දැන් අපි පෙර වැඩසටහනේ සෑහෙන නොපෙනෙන ලෝකයේ සම්බන්ධ විශාල කරුණු කාරණා කතා කරා. බොහොමයක් කට්ටිය පහලින් කමෙන්ට්ස් දාලා තිබ්බා තව ප්‍රශ්න කිහිපයක් ගැන. ඒ ප්‍රශ්න කිහිපය කතා කරන්න තමයි අද අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. ඕනම ප්‍රශ්නයක් අහන්න. පළවෙනි ප්‍රශ්නේ හාමුදුරුවනේ බොහෝ දෙනෙක් අහලා තිබ්බා ඔය ඉනාවිස කියන දෙයක් අද මේ වෙනකොට සමාජයේ තියෙනවා. බොහොමයක් අතරේ කතා බාල්ලක් වෙනවා ඉනාවිස කියන දේ. ආනන්ද හාමුදුරුවන්ට ජලනන්දන බුදුහාමුදුරුවෝ ජලනන්දන දේශනාව දේශනා කරේ. ආනන්ද හාමුදුරුවන්ට දුන්නනේ රොඩි කුලේ නිච බන්ධනයක් දිල වතුර ටිකක් ඉල්ලන්න ගිහිල්ලා. ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා ජලනන්දන දේශනාව. ඒ අණවින, කොඩිවින, හූනියම් බන්ධන ඔක්කොම ටික කපලා යන තමයි බුදුහාමුදුරුවෝ ජලනන්දනේ දේශනා කළේ. එතකොට මේ ජලනන්දන දේශනාව දේශනා කළේ යක්ෂ, ප්‍රේත, පිසාච, තිරිසන් හැම කෙනෙකුටම අවශ්‍ය කරන විදිහට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒක තමයි අවසානම කියන්නේ යක්ෂ, භූත, පිසාච, ආත්ම, ග්‍රහ දෝෂ විනාශනං නමෝස්තුතේ බුද්ධ රාජ සර්ව රෝග සර්ව දෝෂ සර්ව බන්ධන සර්ව සිද්ධි විනාශනං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය හින්දා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා. කෙනෝයි දැන් කෙනෙක්ට දැන් ඉනාවිසක් කෙනෙක් දීලා තිබ්බොත් හාමුදුරන් මේ ස්ථානයේදී ඒවා ඉවත් කරනවා අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක විනාශ කරන්න පුළුවන්. කඳට දෙයක් දීලා තියෙනවනම් ඒක වමාරවන්නත් පුළුවන්. ඇඟට දෙයක් කරලා තියෙනවනම් ඒකත් කපලා හරින්නත් පුළුවන්. එතකොට භූමියට දෙයක් කරලා තියෙනවනම් ඒකත් කපන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි බුද්ධ දේශනාවේ ආඥාව. ඒකනේ කියන්නේ සගස අනගත චතුදිස සගස දිනේ කියලා. හතර දිසාවෙන් වඩින හැම කෙනෙකුටම මේ ධර්මය උචිතයි. ඒ උචිත ධර්මයේ අනුභවයේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ ධර්මය. ඒකට අභියෝග කරන්න කිසි කෙනෙක් කියන බුද්ධ ධර්මයත් එක තමයි හාමුදුරුවෝ මේ වැටකටිතු සියල්ල කරන්නේ. මං කරන්නේ බුද්ධ ධර්මයත් එක. අනිත් එක තමයි බුදුහාමුදුරුවෝ බාර දුන්නා මේ බුද්ධ ශාසනේ. මගේ සම්බුද්ධ ශාසනේ අවුරුදු 5000ක් තියෙනවා. ඒ 5000ක් කාලේ වෙනකන් මේ බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න කියලා විෂ්ණු හාමුදුරුවන්ට බාර දුන්නා. විෂ්ණු හාමුදුරන්ගේ පිටෙන් තමයි හාමුදුර මේ දේවල් අනිවාර්යෙන් මට විෂ්ණු හාමුදුරුවන්ගේ බැල්ම තියෙනවා, ආරක්ෂාව තියෙනවා.
විෂ්ණුහාමුදුරුවන්ට දෙයක් මම පඳුරක් කර ගැට ගැහුවනම් ඒකේ විදිහට මිෂ්ඨ වෙනවා. එයා කාර්ය මිෂ්ඨ වෙනවා. අනිවාර්යෙන් ඉෂ්ඨ වෙනවා. ඒක නිසා විෂ්ණුහාමුදුරුවන්ට මම උදේ හවස පුද පූජා කරනවා. ඒක මගේ හැටියක්. ඒ කියන්නේ මගේ ගුරුහාමුදුරුවන්ගේ තාත්තමට උගන්වපු දේවල්. ඒ වගේම විෂ්ණුහාමුදුරුව තමයි මේ ලෝකේ ඉන්න මම දන්න තරමින් ඉන්න. දැන් අපි කියනවනේ එක එක දේවාල ගැන කියනවනේ. ඔව්. ඊට වඩා ලොකු මහාස්කන් තියෙන එකම කෙනා තමයි විෂ්ණුහාමුදුරුව. විෂ්ණු දෙවියන් තමයි. අපිට ඉන්න එකම ආරක්ෂාව. අපි ආරක්ෂා කරන්නේ යා. අපි දෙයක් ඉල්ලුවොත් එයා අනිවාර්යෙන් ඒක කරලා දෙනවා. කරලා දෙනවා. ඒ කරන්නේ මේ එයා ලාභ සත්කාරයකින් නෙමෙයි. එයාට ලාභ සත්කාරයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එයා බෝධිසත්වෙක්. ඒක නිසා තමයි මේ හැම දෙයක්ම එයා කරන්නේ. ඒක නිසා විෂ්ණුහාමුදුරුවෝ ගාව ඇවිල්ලා පඳුරක් ගැට ගැහුවා නම් කවදාවත් ඒක වරදින්නේ දැන් හඳුරන්නේ දැන් තව දෙයක් තමයි දැන් කෙනෙක්ට මොකක් කරගෙන කියන්නේ දැන් අපි හැමෝන්ටම තරහකාරු ඉරිසියකාරු ඉන්නෝනේ දැන් කෙනෙක් ආවොත් හඳුරෝ ගාවට හඳුරෙන් මට මෙන්න මේකේන අනිවිනයක් කොඩි විනයක් කරලා තියෙනවා මට හූනියම් කරලා තියෙනවා එහෙම කෙනෙක්ට හිතර පොඩි ප්‍රශ්නක කියන්නේ මේ රෝග තියෙන වැංගේ බෙහෙත් ගත්තට සුව වෙන්නේ නැහැ දොස්තර ගොල්ලෝ කියනවා වාඩ ලෙඩක් නැහැ කිව්වට නමුත් අර ඇඟේ ලෙඩේ තියෙනවා නමුත් කිසි කෙනෙක්ට හොයාගන්න බෑ නමුත් අර මෙතනට ආවොත් සැකයකට ආවොත් හාමුදුරුවෝ මට මෙන්න මේ කෙනා හුණියම් කරලාද දන්නේ ඒ වගේ අනිවින කොඩි වින හුණියම් ගැන ගත්තොත් හාමුදුරුවනේ කොහොමද ඒ වගේ දෙයක් කරපු දෙයක් කපන්නේ කොහොමද අයින් කරන්න හාමුදුරුවනේ මෙහෙමයි මහත්තයෝ ආනන්ද හාමුදුරුවෝ වසී වුණේ වතුර ටිකක් ඉල්ල ගන්න ගිහිල්ලා කණ්ඩ ටිකක් ඉල්ල ගන්න කවුරු හරි ගිහිල්ලා වසියක් කරොත් කොහොටද යන්නේ අරගෙන මුත්‍රා කරපු ගමන් යනවා කියමුකෝ වතුර ටික ඒත් ආනන්ද හාමුදුරුව වසී වුණානේ. ඔව්. කණ්ඩ ටිකක් ඉල්ල ගන්න ගියොත් එහෙම. ඒක කොහොටද යන්නේ? ආහාර ජීර්ණ පද්ධතියට යනවා. ඒක බැඳෙනවා. ඒක යන්නේ නැහැ. ඒක වමාරවන්න ඕනේ. වමාරවන්න ඕනේ. ඒක වමාරවන්න ඕනේ. ඒක වමාරවන්න ඕනේ. තන්තන් වල කියනවා ඉතින් අල්ලට මේ තෙල් දාලා වමාරවනවා එක එක කතා කියනවා. එහෙම නෙමෙයි ඒව මරන්න ක්‍රම තියෙනවා. ඇත්තටම කොහොමද ඔයගේ දෙයක් වමාරවන්නේ? කොහොමද මොන වගේ ක්‍රමයක්ද හාමුදුරනේ? මට ඕනේ සුදු හඳුන් කුඩු ටිකයි තැඹිලි ගෙඩිය විතරයි එවලෙම වමාරලා පෙන්නනවා. ඒ කියන්නේ ඒ අවශ්‍ය දේ කලමනා දෙක දුන්නොත් එවලෙම වමාරලා පෙන්නනවා. වමාරුවට පස්සේ ඔක්කොම හරියනවා. ඒකල මම මෙතන ඉතින් ජීවම් කරනකොට ඒගොල්ලෝ ඉතින් එතන දිස්ති වෙලා මායම් වල එක එක ඒකි කරපු අයගේ නංගන් ඔක්කොමත් කියනවා. කියන්නේ කවුරු හරි අනමෙයා කොඩි වෙන හුණියමක් කරා නම් ඒ කරපු කනාගෙනම පවා කියන ඔක්කොම කියනවා වෙච්ච දේවල් කරපු දේවල් ගියපු තැන් ඔක්කොම ආගිය තැන් තොරතුරු විස්තර ඔක්කොම ටික කියනවා ඊට පස්සේ ඒකට කරන්න ඕන පිළියම මම දන්නවා ඒ කියන්නේ කරපු කෙනාට ආපු හුණියම ආපිට යවනොත් කොම් මොන වගේ දෙයක් දානවද ආපිට යවන එක නම් නෙමෙයි ඉතින් මම නම් එහෙම පව්වඩ කරන්න එහෙම ආස නැහැ ඒ වුණාට ඉතින් අර පොල්ලට ලොකු වලන්නේ නැහැ කියනවනේ දන්නව කොහොමද කරන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ කොහොමද ඒ විදිහට ඒ මනුස්සයාට සෙතක් කරන්න අපි බලන් ඉන්නේ මේ කරපු එකට හුණියමක් කරන්න නෙමෙයි අර ආපු මනුස්සයාට සෙතක් කරන්නේ අපි බලන් ඉන්නේ මෙතන බලන් ඉන්නේ අපි එහෙමයි ඒ මනුස්සයාට සෙතක් කරලා ඒ මනුස්සයා නිරෝගී කරපුවාම ආයේ මනුස්සයාට ඒ වගේ දෙයක් කරන්න බැරි වෙන්නේ මේ මනුස්සයා ආරක්ෂා කරපුවාම මොන තැනක ගියත් දේවාලයක ගියත් කොහෙ ගියත් සූර්යයා දාගෙන යන්න ගියත් ඒ මිනිස්සයව පේන්නේ අඳුරකින්වත් බැලුවට. ඒ වගේ වැඩ තමයි බුද්ධ මන්තරේ තියෙන්නේ. බුද්ධ මන්තරේ තියෙන්නේ. දැන් ඔය දැන් යක්ෂ පෙරේත බැලනවා දැන් ඔය 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 ගොඩක් ඔය ගම්බල කතා කරනෝනේ. ඔය හවස හයෙන් පස්සේ යන්න එපා කියනවා යක්ෂයෝ ගස්න යක්කු ගස්න කිනවා කියනවා බැල්මවල් වැටෙනවා කියනවා. ඔය යක්ෂ පෙරේත බැල්මවල් කියන දේවල් ඇත්තද හඳුනන්නේ? බුදුහාඳුරෝ තිලෝකුඩ්ඩ සූත්‍රයේ දේශනා කරනවා තිලෝකුඩ්ඩේසු තිට්ඨಂತಿ සම්දි සිංහාට කේසුච ద్వාර බාහසු තිට්ඨಂತಿ ආගම්පාන සකංගරං තිලෝකුඩ්ඩ සූත්‍රයේ කියනවා තිලෝකුඩ්ඩ කියලා කියන්නේ මැරිච්ච ඥාතීන් ඒ මැරුණ ඥාතීන් ඉන්නවා තිලෝකුඩ්ඩේසු තිට්ඨಂತಿ සම්දි සිංහාට කේසුද තෙමන් හන්දිවල තුම්බන් හන්දිවල හතරමන් හන්දිවල මැරිච්ච ඥාතීන් ඉන්නවා ආගම්පාන සකංගරං අපි යනකොට අපි පිටිපස්සේ අපිත් එක්ක එනවා
නිසින්නංවා උප නිසීදයි ඉදගෙනින් අපි ළඟ ඉඳගෙනන්නවා. ගච්චන්තංවා අනුගච්චයි යනකොට අපි පිටිපස්සේ ගමන් කරනවා. හොඳම කතාවමකක්ද. සැරියුත් හාමුදුරුව පිණ්ඩපාත යනකොට හිමාල පර්වතය සැරියුත් පුතේ කියලා කතා කරනවා. හීන් හඬකින් ඇහෙන්නේ. ඒ යක්ෂයෝ රහසක් වගේ ඇහෙන්නේ. සැරියුත් හාමුදුරුව බැලුව කවුද කියලා. බලනකොට කවුද පෙවුනේ. දිවසින් බලනකොට ආත්ම 99කට එහා පැත්තේ අම්මා වෙල ඉපදිච්ච කෙනෙක් ප්‍රේතියක් වෙලා ඉපදිලා හිමාල පර්වතේ. උගුර ඉදිකඩු සිදුරක් වගේ බඩ අම්බලමක් වගේ. කෑමට කෑම යන්නේ නැහැ. ඉදිකඩු සිදුරකින් කෑම දාන්න පුළුවන්ද? බත්තටයක් දාන්න පුළුවන්ද? බැ. සරියුත් හාමුදුරු මොකද කරේ? පිණ්ඩපාත ගිහිල්ලා පිඬුසු ගා වැඩලා ඒ දාන්නේ දීලා අර පෙරේතිට පින්දුන ආත්ම 99කට එහා පැත්තේ අම්ම කෙනෙක්. වෙලා ඉපදිච්ච කෙනෙක්. ඒ වගේ ඥාතින් අපේ පස්සේ ඕන තරම් එනවා. ඒ මැරිච්ච ඥාතින් අපිට පේන්නේ නැහැ. දැන් ඔය හැම කිසි කෙනෙකුට පියවි ඇසර පේන්නේ නැහැ මේ අපේ පස්සේ ඥාතින් දිනනවා කියලා. හැබැයි ඉන්න ඕන තරම්. ඒ කියන්නේ කරදරයක් කරනවා නම් කොහොමද අඳුරන අපි දැනගන්නේ මෙන්න මේ. ඒක තමයි රෑ තිස්සේ හීන පේනවා, නිින්ද යන්නේ නැහැ, කන්න බෑ, ගමනක් යන්න එන්න බෑ, කරදර කරනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. ඔව්. අපේ රටේ මිනිස්සුන්ට ඒක තමයි තියෙන්නේ. ඒ හින්දා තමයි අපේ මිනිස්සු පළතුරු වට්ටිය පුරවගෙන ගිහිල්ලා අරගෙන යන්නේ. ඉතින් තැන් තැන් වල ගිහිල්ලා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා පින්කම් කරනවා කියලා කරනවා. දුන්නට කලට කිසිම ප්‍රතිඵලයක් ගන්න බෑ හන්දරේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේ දෙන්න ඕනේ. ඉතින් මොන වගේ දේවල්ද හඳුරුනේ ඒ අවශ්‍ය කනට? يعني සාමාන්‍යයෙන් ආත්මයකට අවශ්‍ය නැ මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් ඔය ආත්මවලට? මම දන්නවා කෙනෙක් ඇවිල්ලා බුලත්තක් මෙතනින් තිබ්බට පස්සේ බුලත්කොලයක් අරන් දෙන්න කියලා මං කියනවා. ඒ අරන් දෙන බුලත්කොලේ ගත්තට පස්සේ මං කියනවා එයාට ඕන දේවල් මොනවද? එයා ආස කරන්නේ මොනවද? එයා ඉල්ලන්නේ මොනවද කියලා. ඒ අවශ්‍ය දේ දුන්නට පස්සේ හැබැයි ප්‍රාණ බිලි දෙන ඒවා, කුකුල්ලු කපන ඒවා, ඔය එක එක ඒවා කරන්නේ නැහැ. බුදු ගුණෙන් තමයි ඔක්කොම කරන්නේ. ඒක තමයි බුද්දස බුදුහාමුදුරුව කවදාවත් සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුණු අත්තානං උපමංකත්වා නහනෙයන ගහතේ. තමන් උපමා කරගෙන නොමරන්න නොමරවන්න කියලා අපිට කිව්වනේ. ඒ වගේ කිසිම දෙයක් මෙතන වෙන්නේ නැහැ. මෙතන තියෙන එකම පූජාව තමයි අපි දෙන්නේ විෂ්ණු හාමුදුරුවන්ට පූජාව, පළතුරු පූජාව, කැවිලි පූජාව, ඔය දහත් පූජාව, අවශ්‍ය කරන ද්‍රව්‍ය ඒ ටික විතරයි දෙන්න. වෙන කිසි ප්‍රාණයක් මෙතන කරන්නේ නැහැ. ප්‍රාණයකට ප්‍රාණයක් දෙනවා පොල් පැලයක්. පොල් පැලය. කිසිදු වෙලාවක ජීවිත හානි ජීවිත හානියක් කවදාවත් කරන්නේ නැහැ. පොල් පැලේ දෙන්නේ ඇයි? ඔය පොල් පැලේ ගිහිල්ලා ඔය පන්සලක හරි කොහේ හරි තැනක හදලා ඒ ගහෙන් ගෙඩියක් කඩාගෙන මේ මිනිස්සේ කනකොට කීයක් ජීවත් වෙනවද ඒකේ? සම්බෝලයක් හරි හදාගෙන කනවනේ. ඒ පින කාටද යන්නේ? අන්නර ඉන්න ඥාතියගේ ජීවිතේට ඒක යන අනුමෝදන් වෙනවා. ඒක තමයි පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨහොಂತಿ පාණිනම් කියලා බුදුහාමුදුරු කියන්නේ. දැන් හාමුදුරනේ දැන් ඔය දැන් ඔය වශීගුරුකම් ගැන කතා කරද්දී හාමුදුරුවනේ හැමෝම කියනවා දැන් මමත් අහලා තිනු හාමුදුරුවෝ දැකලා ඇති. හාමුදුරන්ට තරයක දැන් වීලුවක් වෙන්නේ නැති සෑමේ වේ. සෑහෙන දෙනෙක් කියනවා අර විනාඩි පහෙන් ගෙන්නනවා කියනවා, පැයෙන් ගෙන්නනවා කියනවා, ඔය හැර ගිය දකින දකින කෙනා මේ ගෙන්නනවා කියනවා. ඇත්තටම හාමුදුරුවනේ හැර ගිය අය එහෙම නැත්නම් ඔය වශීයක් කරගන්න මොන වගේ දෙයක්ද හාමුදුරුවනේ මුලින්ම අපි කරන්න ඕනේ? ඇත්තටම ඔය දේවල් කරන්න පුළුවන්ද? ඉස්සලම තමන් අවංක වෙලා ඉන්න ඕනේ. ඔය අවංක නම් ඔය අවංකව ඒ බිරිඳට සැලකුවා නම් ඒ දරුවන්ට සැලකුවා නම් ඒ බිරිඳව දාලා ගියේ වෙනත් සම්බන්ධයක් හින්දා නම් අනිවාර්යෙන් ඒ කෙනා දින 7ක් ඇතුළත ගෙන්නන්න පුළුවන්. ඇයි? ඔය අවංක විදිහට ජීවත් වෙච්ච හින්දා. ඔය අවංක නැත්තම් කොච්චර දේවාල ගන්න ගිහිල්ලා කොච්චර බලි තොයිල් කරලා කොච්චර මොන දේවල් කරත් වැඩක් නැහැ. ඇයි ඔය අවංක නැති හින්දා? අවංක නැති හින්දා. ඔයා හදවතට එකඟව අවංක ඔයා වැඩ කරා නම්, ඔයා ඒ විදිහට සැලකුවා නම්, ඒ යුතුකම් ඉෂ්ට කරා නම්, ඒ යුතුකම් පරයා එයා වෙනත් දෙයක් බලාගෙන ගියා නම් අනිවාර්යෙන් එයාව ගෙන්නන්න පුළුවන්. ගෙන්නන්න පුළුවන්. මොන වගේ දෙයක් දහඳුරුනේ ඔය වගේ දෙයක් ගෙන්නන්නේ? ඒ කියන්නේ හැරගිය කෙනෙක් ගෙන්නනෝ නම් එහෙනම් නැත්නම් අපිව අපිට අවශ්‍ය කරන කෙනෙක්, ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධයක් තිබිලා ඒ කෙනාව ආපහු කැමති කරව ගන්න නම් මොන වගේ දේවල් දහඳුරුනේ අවශ්‍ය කරන්නේ? අපිට අවශ්‍ය කරන්නේ ඉස්සෙල්ලම හෘද සාක්ෂිය. හදවතේ අවංකභාවය. අවංකභාවය උනේ.
ඒ අවංක භාවයත් එක්ක විෂ්ණු හාමුදුරුවන්ට භාරයක් උප්පු කරලා, කියන්නේ මේ කැවිලි පළතුරු පූජාවක් තියලා මේ අතේ පණුරක් ගැට ගහලා භාරයක් වුණොත් දවස් 3ක් ඇතුළත ප්‍රතිඵල එනවා. දවස් 3ක් ඇතුළත ප්‍රතිඵල එනවා. ඊට පස්සේ එයාට ඒකේන රඳව ගන්න ඕන නම් කෙනෙක් මොකක් හරි කරලා තමයි එයා වල්ලගෙන තියෙන්නේ. ඒක වමාරන්න ඕනේ. වමාරවන්න වෙනවා. ඒක වමාරවන්න ඕනේ. තැඹිලි ගෙඩියයි සුදු හඳුන් කුඩු ටිකයි විතරයි ඕනේ. ඒ කරලා යවපෝ එතන තිබ්බ හැකි. දැන් අලියා හෙන්ඩුවට බයයිනේ. ඔව්. අලියා කාටවත් බය නැහැ, හෙන්ඩුවට බයයි. හෙන්ඩුවනේ. ඔව්. ඒ වගේ ගෙදර ඉන්න ස්වාමියාට අනිවාර්යෙන් ඒක නා බය වෙලා ඉන්න. යසෝදරා බලන්නකො. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගියා වෙන මිනිහෙක් එක්ක ගියේ නෑනේ. එතනම හිටියා. ඔව්. අවසානේ මහත්මයා. දැන් ඔය කියන තරගේ හඳුරන්නේ පිටරට ඉන්න කෙනෙක්ටත් බලපානද කොහොමද දැන්? සවිරුවේ නැති අනිවාර්යෙන් ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙකුටම ඕක තමයි යථා ස්වභාවය. ඒ කියන්නේ පිටරට ඉන්න කෙනෙක්ව පවා දින 3කින්ද හඳුරන්නේ ගිනවන්න නැත්නම් මම දින දවස් 7ක් යනකොට ගෙනලා දෙනවා. කියන්නේ ලංකාවේ නෙමෙයි පිටරට ඕන ඕන තැන හිටිය. ප්‍රතිපලයේ දවස් 7ක් ඇතුළත මං ගෙනලා දෙනවා. එතනින් යාට දැන් ගෙන්නවා කියමුකෝ. දැන් ගෙන්නුවට පස්සේ ආපහු කිසිදු වෙලාවක ඔය තියෙන ආදරය නැත්තම් ඔය සෙනෙහස ඒ තියෙන බැඳීම කවදාවත් නැහැ. එයා මෙතෙන්ට එක්කන් එන්න ඕනේ. මෙතෙන්ට එක්කන් ඇවිල්ලා එයාව මෙතන තියෙන දෙහි ටිකක් කපලා එයාගේ තියෙන ඇඟේ තියෙන දෝෂ ටික අයින් කරලා එයාට අර කඳට දුන්න දෙයක් තියෙනවා නම් ඒවත් වමාරලා දාලා, මොකද ඔය මොකක් හරි දෙයක් කරනවා නම් ඔයා කෙනෙකුට ආදරය කරනවා නම් වෙන කෙනෙකුගෙන ඕන කෙනෙකුට ඔයා මොකක් හරි දීලානේ අල්ලගන්නේ. ඔව්. නිකන් අල්ලගන්නේ නැහනේ. ඔව්. ඔයා වෙන කෙනෙකුට ආදරය කරා කියන්නේ එතකොට ඒ ගෑනු කෙනා ඔයා තියාගන්න ඔයා මොකක් හරි දෙයක් කරනවා මම අනිවාර්යෙන්. නිකන් ඉන්නේ නැහනේ. ඒක අනිවාර්යෙන් ශරීරයෙන් අයින් කරලා ඒ ටික මෙතනට ආපු ගමන් මම කරලා දෙනවා. දින 3ක් 7ක් යද්දී දවස් 7 යනකොට ඔක්කොම ටික ඉවර කරලා ලස්සනට පවුල ජීවත් වෙන විදිහට හදලා දෙනවා. දැන් අපි දැක්ක අපි දැන් අද පන්සලට අපි ආවට පස්සෙත් අපි දැක්කා දැන් ගොඩක් හිටියනේ මෙල්ල මෙතන කට්ටිය ගොඩක් හිටියේ. මේ ටිකේ මෙහෙම තමයි. මේ ටිකේ මර නිදහසක් නැහැ. දවස ගාන සෑහෙන පිරිසක් මේකට ඇවිල්ලා වැඩ හැමදාම එහෙම තමයි. මේ ඒ කියන්නේ මේ ටිකේ විතරක් නෙමෙයි මං අවුරුදු දැම්මට අවුරුදු 35ක් 36ක් විතර වෙනවා. මං අවුරුදු 16න් තමයි මේක ඉගෙන ගත්තේ. මගේ ගුරු හාමුදුරුවන්ගේ තාත්තගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන මේ හොඳම තැන සංකපාල කියන යක්ෂණීටි සංගප්පාලි කියන ගමේ ඒ පන්සල බලාගත් අපේ හාමුදුරුවන්ගේ තාත්තා. ඒ තැන ඉඳලා තමයි මම මේ පුස්කොළ පොත් වලින් මේ මන්තර පාඩම් කරේ. ගෙදර හදනකොට නැගෙනහිර දිසාවට දොරක් මුහුණලා හදනවනේ අපි. ඔව්. බස්නාහිර පළාතට කවදාවත් දොර උළුස්සක් තියන්නේ නැහැ. නැගෙනහිර දිසාවට තමයි තියන්නේ. ඔව්. නැත්තම් දකුණට තියන්නේ. ඒ වගේ වාස්කු දෝෂ තියෙන ගෙවල් වලට භූමි දෝෂ එන්න පුළුවන්. ප්‍රේත දෝෂ එන්න පුළුවන්. අපි බලි තොයිල් කළා, කුකුල්ලු කැපුවා, හරක් කැපුවා, එළුවෝ කැපුවා, ඔය එක එක කතා කියනවනේ අපි. ඒව කරා කියලා කිසිම කෙනෙක්ගේ ප්‍රාණයක් නැති කරලා කිසිම සතක් ගන්න බෑ. ඒ හැම දෙයක්ම බුදුන්ගේ බුද්ධ බලයෙන් ඒ අයට පින් දෙන්න ඕනේ. ඒයි බලාපොරොත්තුෙන් මේ ඇවිල් ඉන්නේ අපි ගාවට. අපි කරපු පෙර පවකට තමයි අපිට ඒව ගිලිහෙන්නේ. ඒව ගන්න නම් අපි ඒකට ප්‍රතික්‍රමයක් කරන්න ඕනේ දහමෙන්ම. ඒ හැම දෙයක්ම මෙතන සිද්ධ කරනවා. ඔක්කොම කරනවා. මීට අමතරව තව මොන වගේ දේවල්ද දැන් බොහොමයක් කරුණු කරන කතා කරා. ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නවා. මම මේ ගමේ දැන් මගේ මේ ගමේ මම හිතන්නේ මගින් සුරයක් දාගත්ත නොගත්ත ළමෙක් ඇති කියලා. ඒ කියන්නේ ඒ තරමටම මුළු ගමම දාන්නේ. අද මුළු ගම මේ පළාතම දන්නවා මාව. ගල්ගුම්මි ධම්මදස්සී හාමුදුරුවෝ කිව්වා මුළු ගම පළාතම දන්නවා රටම දන්නවා. මේක හොඳයි නරකයි දෙකම තියෙනවා. ඒ දෙකත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේ මිශ්‍ර වෙලා තමයි මේ දහම ඇදලා තියෙන්නේ. ඉතින් ඒක තමයි බොහොමයක් කරුණු කරන කතා කරා. ඉතින් තව ඉදිරියට තව වැඩසටහන් කීපයක් අපි හාමුදුරුවන් සමඟ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හාමුදුරනේ දැන් මේ වීඩියෝ එක බලන රටේ ජනතාවට තව තව මේක දකින මිනිසුන් තව තව ඉල්ලීම් කරයි. දැන් ඒ
දැන් එහෙම ඉල්ලීම් කරන මිනිසුන්ට තම මොනවාගේ පණීරද හාමුදුරුවනේ අවසාන වශයෙන් කියන්නේ? කියන්න දෙන්නේ හැම දිනාටම සුඛී දීගාවුයි කෝ බව කියලා තමයි. ඕන කෙනෙක් මෙතෙන්ට ආවොත් කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. සූපත් කරලා මිසක් අය යවන්නේ නැහැ. අනිවාර්යෙන්ම. ඒ තරමට විශ්වාසයක් තියෙනවා හාමුදුරුවන්ට ඕනම වැඩක් හාමුදුරුවෝ කිරිගහටන්නාගේ වැඩේ අනිවාර්යෙන් කරනවා. ඕන කෙනෙක්ගේ අභියෝගයක් මට කරන්න කියනවා මම ඒක අනිවාර්යෙන් ඒ විදිහටම කරලා දෙනවා. අනිවාර්යෙන් මොකද හාමුදුරුවෝ කියන දේ අපි අස්පනා පිට අපි සාක්ෂි දරනවා. මොකද අපි මෙතන ඔයගොල්ලෝ දැන් ආවට පස්සේ දැක්කනේ සෑහෙන මිනිසුන් කන්දරාවක් මෙතනට ඇවිල්ලා හිටියා. ඒ වගේම අපි බොහොම අමාරුවෙන් තමයි සවිනෝසේව සම්බන්ධ කරගත්තේ. අදත් අපි මේ වැඩසටහන සිද්ධ කරන්න ආවා කියලා. ඉතින් අපිට බොහොම පිං අපිට කාලය වේලාව ලබා දුන්නටම හාමුදුරුවනේ. ඉතින් ධම්මදාසී හිමිගේ ගල්ගමුවේ ධම්මදාසී හාමුදුරුවන්ගේ දුරකතරංගේ පහළ තියෙනවා. ඔබට ඕනෑම දෙයක් කතා කරලා ජීවිතේට එන තියෙන සියලුම ප්‍රශ්න ගැන කතා කරලා හාමුදුරුවන්ගෙන් ඕනම උපදෙසක් ඕනම දෙයක් කතා කරලා සාමුදුරංග සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට සමුගන හැවට මුදසන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දීර්ඝාසන වේවා. තෙරුවන් සරණයි.